තුවෙන් අපේ තවත් ජාවස්ක්‍රිප්ට් වීඩියෝ එකක් එක්ක අද අපි කතා කරන්න හදන්නේ ජාවස්ක්‍රිප්ට් වල වේරියබල් කියන්නේ මොනවද කියන එක ගැන. ඔයාලා දන්නවා අපේ කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ජාවස්ක්‍රිප්ට් වල ඩේටා ටයිප්ස් ගැන. ඒකට එතනදී අපි වාක්‍යනේ කීවර්ඩ් එක ගැන පොඩ්ඩක් කතා කරා. ජාවස්ක්‍රිප්ට් වල ඩේටා ටයිප්ස් දැනගන්න ඕන නිසා අපි කීවර්ඩ් එක ගැන කතා කරා. නමුත් අද අපි වාක්‍යනේ කීවර්ඩ් එක ගැන වැටිදුර ඉගෙන ගමු සහ අපි කොහොමද ඒක ජාවාස්ක්‍රිප්ට් ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ හරි විදිහට පාවිච්චි කරන්නේ කියන එක. ඊට අමතරව ජාවාස්ක්‍රිප්ට් වේරියබල් හදන්න තවත් කීවර්ඩ්ස් කීපයක් තියෙනවා. නමුත් අද අපි කතා කරන්න දන්නේ වාක්‍යනේ කීවර්ඩ් එක ගැන විතරයි. ඒක නිසා අපි ඊළඟ වීඩියෝස් වලදී කතා කරමු අනිත් කීවර්ඩ්ස් ගැන. හරි, අපි එහෙනම් යම් වීඩියෝ එකට. ජාවාස්ක්‍රිප්ට් වේරියබල් එකක් හදාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් වාක්‍යනේ කීවර්ඩ් එක. වාක්‍යන කීවර්ඩ් එක පාවිච්චි කරලා අපිට වේරියබල් එකක් හදාගන්න නම් අපිට වාක්‍යන කීවර්ඩ් එකට පස්සේ ස්පේස් එකක් තියලා අපිට වේරියබල් එකට නේම් එකක් දෙන්න පුළුවන්. මම මේ විදිහට දෙනවා. මගේ වේරියබල් නේම් එක තමයි ඒජ් කියන එක. උදාහරණයක් විදිහට මට මේ විදිහට ජාවාස්ක්‍රිප්ට් වල වේරියබල් එකක් හදාගන්න පුළුවන්. හැබැයි අපි මෙහෙම වේරියබල් එකක් හදන්නේ ඇයි? අපි ජාවාස්ක්‍රිප්ට් ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට, එහෙම නැත්නම් අපි අනිත් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් පාවිච්චි කරලා අපිට ඕන කරන සොෆ්ට්වෙයාර් අපි ඩිවලොප් කරනකොට අපිට ඔයාලා දැකලා ඇති හැම වෙලේම ඔයාට වේරියබල් හදන්න වෙනවා. වේරියබල් එකක් හදන්න හේතුව තමයි ප්‍රෝග්‍රෑම් එක ඔයාට ඕන කරන ඩේටා ස්ටෝර් කරගන්න තමයි ඔයා වේරියබල් එකක් හදන්නේ. එතකොට ආ වේරියබල් එකක් හදනකොට ඔයා මෙමරි එක, එහෙම නැත්නම් කම්පියුටර් එකේ මෙමරි එකේ ඔයාගේ ලොකේෂන් එකට කියනවා මෙන්න මේ කියන ස්පෙසිෆික් නේම් එක, එහෙම නැත්නම් මේ කියන විශේෂ නමින් ඔයා මෙහෙම මෙමරි එකේ එක කොටසක් ඇලොකේට් කරගන්න මගේ මෙන්න මේ ඩේටා එක ස්ටෝර් කරගන්න කියලා. මොකද මම ඉස්සරහට ප්‍රෝග්‍රෑම් එක රන් කරයි යනකොට මට මේ ඩේටා එක ඕන වෙනවා. එතකොට ඒ වෙලාවට ඩේටා එක දෙන්න කියලා කියන්න තමයි අපි වේරියබල් එකක් පාවිච්චි කරලා අපිට ඕන කරන විදිහට මේ ඩේටා ස්ටෝර් කරගන්නේ. හරි, එතකොට මම හිතනවා ඔයාලට දලා දසක් ඒක නෙන්නේ නැති කියලා. ඔයාට මේ සම්බන්ධ වැඩිදුර විස්තර ඕන නම් ඔයාට පුළුවන් Google කරලා බලන්න මොනවද මේ variables සහ ඒව කොහොමද ඇත්තටම computer එක ඇතුලේ program එකක් අපි ලිව්වට පස්සේ වැඩ කරන්නේ කියන එක ගැන. හරි, අපි බලමු මොකද්ද මේ variable කියන්නේ කියන එක JavaScript වල. මේ විදිහට අපිට keyword වාක්‍යන keyword එක පාවිච්චි කරලා අපිට variable එක අපි දැන් මේ කතා කරපු විදිහට අපිට හදා ගන්න පුළුවන්. වාක්‍යන keyword එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් space එකක් තියලා ඉවරලා අපිට ඕන කරන name එක දෙන්න. අපි මෙන්න මේ name එකට කියන්නේ identify එකක් කියලා. එතකොට මේ වේරියබල් එක ඐඩෙන්ටිෆයි එක, එහෙම නැත්නම් වේරියබල් නේම් එක ඇත්තටම ඔයාට දාන්න පුළුවන් නම් තියෙනවා සහ දාන්න බැරි දේවල් තියෙනවා. මොකද දැන් ඔයා දන්නවා මේක සාමාන්‍යයෙන් ඔයා තේරුම් ගන්න පුළුවන් විදිහට දැන් මෙතන ඒජ් කියලා එකක් දාලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාට දැන් ෆ්‍රෙෂ් නේම් එක ඕන නම් ප්‍රෝග්‍රෑම් එකට ඔයාට කියන්න පුළුවන් ෆ්‍රෙෂ් නේම් එක මෙන්න මේ විදිහට මේක තමයි ෆ්‍රෙෂ් නේම් කියන ඩේටා එක ස්ටෝර් කරගන්න වේරියබල් එක කියලා. එතකොට ඔයාලට මේ විදිහට නමක් දෙන්න පුළුවන්. නමුත් මේ විදිහට නමක් දෙනකොට මේ වේරියබල් එකට එහෙම නැත්නම් ඔයාගේ ඩෙන්ටිෆයි එකට ඔයාට පාවිච්චි කරන්න බැරි වචන තියෙනවා, නැත්නම් කීවර්ඩ්ස් තියෙනවා. ඒ දේවල් තමයි මම මේ වෙනම මම ඒක තියාගත්තා. දැන් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම මේක එකින් එකට කතා කරන්න යන්නේ නැහැ. නමුත් අපි ඉස්සරහට JavaScript ඉගෙන ගන්නකොට අපිට කම්ප්ලෙක්ස් ඇප්ලිකේෂන් එකක් ඩිවලොප් කරන වෙලාවට අපිට මේ කියන හැම දෙයක්ම පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේ මෙන්න මේ දේවල් ඇත්තටම JavaScript කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකෙන් රිසර්ව් කරගත්ත කීවර්ඩ්ස්. එහෙම නැත්නම් එයා පාවිච්චි කරන කීවර්ඩ්ස්. උදාහරණයක් විදිහට දැන් අපි මෙතනදී වා කියන කීවර්ඩ් එක පාවිච්චි කරනවා වේරියබල් එකක් හදාගන්න. ඒතර ඔයාලට පේන්නේ නැති මෙතනදී වා කියලා තියෙනවා කීවර්ඩ් එකක් විදිහට JavaScript වලින් රිසර්ව් කරගත්ත කීවර්ඩ් එකක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයාට වේරියබල් එකට නමක් දෙනකොට, එහෙම නැත්නම් වේරියබල් එක ඐඩෙන්ටිෆයි එක වෙනුවට මෙන්න මේ කොටසට ඔයාට අහපව වා කියන එක පාවිච්චි කරන්න බෑ. ඉදරාට පේන්නේ නැති මෙතන error එකක් දෙනවා. මෙතන මෙයා editor එකට වාට error එකක් පෙන්නනවා va is not allowed as a variable declaration name කියලා. එතකොට variable declaration name එකක් විදියට වාට මේ වගේ එකක් පාවිච්චි කරන්න බෑ. එතකොට වාට මෙතන තියෙන තව එකක් පාවිච්චි කරලා function වගේ කියන එකක් උදාහරණයක් විදියට මෙතන පාවිච්චි කරොත් variable name එකක් විදියට ඔයාට ඒක පාවිච්චි කරන්නත් බෑ. එතකොට ඔයාට මෙන්න මේ identify එකට මොකක් හරි වා meaningful name එකක් දෙනකොට ඔයා JavaScript වල මේ ඔල්රෙඩි රිසර්ව් කරලා තියෙන keywords පාවිච්චි කරන්නේ නැතුව තමයි ඔයාට අදාළ කරන variable එක හදින්න ඕනේ. ඒක එක නීතියක් විදිහට ඔයා JavaScript වල දැනගත්තා නම් හරි. එතකොට ඔයා variable හදනකොට ඔයාට meaningful name එකක් දෙන්න පුළුවන්. හැබැයි අර රිසර්ව් කරපු keywords පාවිච්චි කරන්නේ නැතුව. එතකොට variable එකක් හදනකොට මෙන්න මේ කොටස වා කියන keyword එක දාලා space එකක් තියලා මේ identify එක දානවා. මෙන්න මේ කියන කැලේට අපි කියන්නේ variable declaration කියලා. එහෙම නැතිනම් මේ variable එකක් අපි නිකන් create කරගත්තා. එතකොට අපි උදාහරණයක් විදිහට අපි memory කියන එක
කොටසක් අපි ඇලෝකේට් කරනවා ෆ්‍රස් නේම් කියන කොටසට. හැබැයි අපි එතනට තාම වැලියු එකක් මොකුත් දීලා නැහැ. එතකොට එයාගේ එක ලොකේෂන් එකක් තියෙනවා ෆ්‍රස් නේම් කියලා ඩේටා එකක් ස්ටෝ කරගන්න පුළුවන් කරන ෆ්‍රී ස්පේස් එකක් එයා තියාගෙන ඉන්නවා. නමුත් අපි ඒකට දැනට වැලියු එකක් දීලා නැහැ. එතකොට වේරියබල් එකක් මෙහෙම ඩික්ලෙයාර් කරාට පස්සේ අපිට වේරියබල් එක ඉනිෂියලයිස් කරන්න පුළුවන්. ඉනිෂියලයිස් කරනවා කියලා කියන්නේ අපි අදාළ කරන වේරියබල් එකට එහෙම නැත්නම් මේ මෙමරි ලොකේෂන් එකට අපිට වැලියු එකක් දෙන්නත් පුළුවන්. අපි හදාගත්ත වේරියබල් එකට. එතකොට JavaScript වලදී සහ අනිත් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල වගේම ඔයාලට පුළුවන් සමාන කිරීම පාවිච්චි කරන්න වේරියබල් එකට වැලියු එකක් දෙන්න. එතකොට වේරියබල් එකක් ඉනිෂියලයිස් කරන්න ඔයා මේ විදිහට සමාන කිරීම ඔයාලට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ අදාළ නේම් එක එහෙම නැත්නම් වැලියු එක ඔයාලට මේ විදිහට දෙන්න. එතකොට මේ මෙතනින් මේ විදිහට අපි මේ සම්පූර්ණ කොටස ගත්තොත් ඇත්තටම අපි මෙමරි එකට කියලා තියෙනවා ෆ්‍රෙෂ් නේම් කියලා එකක් තියෙනවා ඔයා මෙමරි එකේ තැනක තියාගන්න. එයාගේ වැලියු එක රන්දික විදිහට තියාගන්න කියලා තමයි ඔයා දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට කියලා තියෙන්නේ. එතකොට මේක මෙමරි එකේ තියෙන කොටසක හැබැයි ඔයා ඒක තාම පාවිච්චි කරන්න ප්‍රෝග්‍රෑම් එකේ එක තැනක ඔයා පාවිච්චි කරන්න නැහැ. එතකොට ඔයාට ප්‍රෝග්‍රෑම් එකේ වෙන තැනකදී ඔයාට ඒක පාවිච්චි කරන්න ඕන නම් ඔයාට පුළුවන් console.log කියලා දාලා ඔයාට ෆ්‍රෙෂ් නේම් කියන එක දෙන්න. එතකොට මෙතනදී මම හිතන්නේ මම මෙතනදී මේක ඔව් මෙතනදී ටයිපර් ෂේ එකක් තියෙනවා. මම මේ විදිහට ඒක කරෙක් කරගන්න හරි නමට. එතකොට මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් ඔයා මේ ස්ටෝ කරගත්ත වේරියබල් එක ඔයා මෙතනදී කියනවා ලොග් එකේ ප්‍රින්ට් කරන්න කියලා. එතකොට ඔයා ප්‍රින්ට් කරනකොට ඔයාට මේකේ වැලියු එක ඔයාට මේ විදිහට පෙන්වනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඔයාට සිම්පල්ම වේරියබල් එකක් හදා ගන්න පුළුවන්කම තියෙන JavaScript වල වා කියන කීවර්ඩ් එක පාවිච්චි කරලා. එතකොට අනිත් දේ තමයි ඔයාලා මේකේ දැනගන්න ඕන දේ ඔයාට JavaScript වල තියෙනවා scopes කියලා. JavaScript වේරියබල් එකක් හදනකොට ඔයාට වේරියබල් එක JavaScript code එක ඇතුලේ තියන්න පුළුවන් තැන් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් ඔයා මේක script tag එක මෙතන open කරාට පස්සේ ඔයාට ඊට ඊළඟ line එකේ දුව වේරියබල් එක මෙතන හදලා තියෙනවා. එතකොට ඔයා තව line එකක් පල්ලෙන් ඔයා මේ විදිහට print කරලා තියෙනවා. ඔයා හිතන්න JavaScript වල මම function එකක් හදා ගන්නවා. හැබැයි අපි මේ ගැන ඉස්සරහට කතා කරමු detail කොහොමද function හදන්නේ නිසා function කියන්නේ මොනවද වගේ කියන දේවල්. නමුත් මේක ඔයාට මේක scope ගැන මට ඔයාට පොඩ්ඩක් මේ explain කරන්න ඕන නිසා මම මේ වගේ තව function එකකුත් හදා ගන්නවා. හදාගෙන මම මෙන්න මේ ෆ්‍රෙෂ් නේම් කියන එක කට් කරලා අරගෙන ගිහිල්ලා මෙතෙන්ට මම මේ විදිහට ෆේස් කරනවා. කරලා මම මේ විදිහට ෆන්ක්ෂන් එකක් දාලා තියෙනවා. ඒතර අවුට්පුට් එක මෙතන ඉන්නේ නැහැ. එන්නේ නැති වෙන්න හේතුව තමයි JavaScript එක අපි මෙන්න මේ කොටසට මෙතනින් පටන් ගන්න මෙතනින් ඉවර වෙන මෙන්න මේ කොටසට අපි කියන්නේ global scope එකක් කියලා. එතකොට මේ වගේ ෆන්ක්ෂන් එකක් නැත්තම් මේ වගේ අපි බ්ලොක් එකක් මේ විදිහට අපි හදාගත්තට පස්සේ අන්නේ බ්ලොක් එක local scope එකට තමයි වැටෙන්නේ. එතකොට මේක ලෝකල් ස්කෝප් එකේ තමයි අපි ඉන්නේ. හැබැයි මෙන්න මේ ෆුල් සම්පූර්ණ කොටස අපි ග්ලෝබල් ස්කෝප් එක කියලා තමයි කියන්නේ. එතකොට මේ ග්ලෝබල් ස්කෝප් එක ඇතුලේ ඔයා හදන වේරියබල් එක ග්ලෝබල් වේරියබල් එකක් විදිහට තමයි ඔයා හදන්නේ. ඩික්ලෙයාර් කරලා ඉනිෂියලයිස් කරලා ඒ විදිහට වේරියබල් එක හදාගන්නේ. හැබැයි ඔයාට වේරියබල් එකක් හදනවා නම් මෙන්න මේ කියන බ්ලොක් එක ඇතුලේ ඒක ඔයාගේ ලෝකල් වේරියබල් එකක් විදිහට තමයි ඔයා හදන්නේ. එතකොට මම මේ ෆ්‍රෙෂ් නේම් කියන එක මේක ඇතුලේ දාන්න. දාලා මේ විදිහට මම සේව් කරගන්නවා. එතකොට මෙතනදී මේ ෆ්‍රෙෂ් නේම් කියන එක අපිට වෙනම බලා ගන්න ඕන නිසා මම මෙතනට දාගන්නවා ග්ලෝබල් වේරියබල් එකක් විදිහට. ග්ලෝබල් කියලා මම ටැග් එකක් දාලා ගන්නවා. ඒ වගේම මම මෙතනට දාගන්නවා මේක ලෝකල් කියලා ටැග් එකක්. එතකොට මට වේරියබල් දෙක වෙන වෙනම ග්ලෝබල් සහ ලෝකල් කියලා මේ විදිහට වෙන් කරගන්න පුළුවන්. එතකොට මම කියවා වගේම මේ බ්ලොක් එක ඇතුලේ වෙන අපි ඩිෆයින් කරන වේරියබල්ස් වෙන ග්ලෝබල් වේරියබල්ස් සහ අපි මේ වගේ ස්කෝප් එකකට යටත් ලෝකල් ස්කෝප් එකක් යටතේ අපි හදන වේරියබල් වලට අපි කියන්නේ ලෝකල් වේරියබල් කියලා. ඒතර මෙතනදී අපි පාවිච්චි කරන්නේ ලෝකල් වේරියබල් එක. නමුත් මේ උඩින් අපි හදලා තියෙන ග්ලෝබල් වේරියබල් එක. දැන් මෙතනදී වාඩි පේන ඇති අපි මේක සේව් කරාට මේක මෙතන අපිට අවුට්පුට් එකක් එන්නේ නැහැ. ඒකට හේතුව අපි මේ ෆන්ක්ෂන් එකට තාම කෝල් කරලා නැහැ. එතකොට අපිට පුළුවන් ග්ලෝබල් ස්කෝප් එකේ මේ විදිහට ෆන්ක්ෂන් එකකට කෝල් කරන්න JavaScript වල මෙන්න මේ ක්‍රමයට. මේක කරාට පස්සේ වාඩි පේන ඇති රන්දික ලෝකල් කියන එක print උනා මෙන්න මේ කියන එක. හේතුව අපි මේ ෆන්ක්ෂන් එකට කෝල් කරනවා මෙතනින්. එතකොට එයාගේ ඇතුලේ තියෙනවා එයාට ලෝකල් වේරියබල් එක ෆ්‍රෙෂ් නේම් කියලා. එතකොට මෙයා මෙතනදී print කරන්නේ එයාව. ඊට පස්සේ මෙන්න මේ කියන එක මම copy කරලා අරගෙන මම මෙතනට දාගත්තොත් එහෙම. එතකොට ඔයා ඒක save කරලා ඔයාට පෙනෙයි. ඔයාට රන්දික ග්ලෝබල් කියලා එකක් print වෙනවා. ඊට පස්සේ රන්දික ලෝකල් කියලා එකකුත් print වෙනවා. එතන මෙතනදී පළවෙනි print වෙන global කියන. එතකොට මම ඒක line number 13 වලින් print වෙනවට බලා ගන්න පුළුවන්. එතකොට මේකෙන් print වෙන්නේ. එතකොට එයා globally තියෙන මේ variable එක තමයි අරන් තියෙන මෙතනට print කරන්න.
ඊට පස්සේ යා ෆන්ක්ෂන් එකට කෝල් කරනවා ෆන්ක්ෂන් එකේ ලෝකල් වේරියබල් එකක් තියෙනවා ඊට පස්සේ මෙයා මෙතනදී print කරනවා ලෝකල් වේරියබල් එක එහෙම තමයි අපිට මේ output එක ඇවිල්ලා තියෙන්නේ එතකොට අනිත් දේ තමයි ඔයා මෙතෙන් දැනගන්න ඕන කරනවා global variable එකක් මේ විදිහට identify එකක් පාවිච්චි කරාට පස්සේ variable name එක පාවිච්චි කරාට පස්සේ local variable එකක් හදන්නත් ඔයාලට ඒකම පාවිච්චි කරන්න පුළුවන් එතනදී javascript වලට complain කරන්නේ නැහැ එහෙම නැත්නම් errors දෙන්නේ නැහැ ඔයාලට same identify එක පාවිච්චි කරන්න බෑ කියලා global සහ local variable define කරන්න ඔයාලට පුළුවන් එකම variable name එක පාවිච්චි කරලා මේ විදිහට local ලෝ global variable හදාගන්න හැබැයි ඔයා program එක ලියන යනකොට ගොඩක් bugs අඩු වෙන්න නම් හොඳම දේ තමයි මට recommend කරන්න පුළුවන් වෙන variable name එක සමාන name පාවිච්චි කරගන්න එපා global සහ local variables වල විශේෂයෙන් වාක්‍යන keyword එක පාවිච්චි කරන වෙලාවට අපි තවත් variable හදන්න පාවිච්චි කරන තව keywords කීපයක් තියෙනවා අපි ගැන කතා කරනකොට කතා කරමු ඒ keywords එක්ක අපිට ඇත්තටම මේම එකම identify එක පාවිච්චි කරන්න පුළුවන්ද එහෙම කරන්න පුළුවන් නම් JavaScript වල තව මොනවද විශේෂයෙන් තියෙන rules ඒ keywords එක්ක අපි මේ identifiers පාවිච්චි කරනකොට කියන එක හරි දැන් මෙතනදී අපිට මේ දේ output එක බලා ගන්න පුළුවන් එතකොට මම මේ වගේම තව function එකක් මම ඔයාලට කරන් පෙන්නන්න මෙන්න මේ විදිහට මම මෙතනදී ඔයාලට දාන්නේ නැහැ local variable එකක් දාලා මම මෙතන function name එක init 2 කියලා දා ගන්නවා ඊට පස්සේ මම මෙතනදී ඒකට කතා කරනවා init 2 කියලා එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි මෙන්න මේ line number 17 වලින් print වෙනවා run එක global කියලා හේතුව global scope එකේ තියෙන variable එකේ value එක ඊට පස්සේ print වෙනවා line number 10 එක මෙන්න මේක මොකද call කරන්න අපි ඉස්සෙල්ලා මේ function එකට එතකොට මෙන්න මෙයා local variable එකේ තියෙන value එක print වෙනවා ඊට පස්සේ මම කතා කරනවා අපි function 2 කියන එකට int 2 කියන එකට එතකොට එතනදී line number 14 වලදී ඔයාලට බලා ගන්න පුළුවන් අහපව global එකේ කියන print වෙනවා මොකද හේතුව දැන් මෙතනදී මෙන්න මේ block එකට යාට local variable එකක් අපි define කරලා නැහැ ඒක නිසා එයා බලනවා එයාගේ local variable එක නැත්තම් එයා එයාගේ global scope එකට ගිහිල්ලා බලනවා එයාට variable එකක් තියෙනවද කියලා මේ අදාළ කරන නමින්. එතකොට එහෙම තියෙනවා නම් එයා ඒකේ value එක අරගෙන print කරනවා. බැරි වෙලාවට අපි හිතමු මෙයාට එහෙම නැති අපි variable එකක් දුන්නා කියලා මේ විදිහට. එතකොට එයා error එකක් දෙනවා. හේතුව එයාට local scope එකේවත් global scope එකේවත් ඒ අදාළ කරන variable එක හොයාගන්න බෑ. ඒක නිසා එයා මේ විදිහට අපිට error එකක් දෙනවා. එතකොට ඔන්න ඔය වගේ දේවල් තමයි අපි විශේෂයෙන්ම දැනගන්න ඕනේ JavaScript වල variable හදනකොට සහ variable අපි scope අතර පාවිච්චි කරනකොටත් අපි මොන විදියටද පරිස්සම් වෙන්න ඕනේ එහෙම නැත්නම් අපි බග්ස් අඩු කරගෙන අපි code එක අපි හරියට ලියන්න නම් JavaScript වල මේ තියෙන freedom එක සහ මේ තියෙන flexibility එක අනුව වාට code කරන්න පුළුවන් නමුත් ඔයා code කරනකොට පරිස්සම් වෙන්න ඕනේ හේතුව වාට හිතා ගන්න බැරි output එන්න පුළුවන් JavaScript වල program කරනකොට මෙන්න මේ තියෙන freedom එක හින්දා. එතකොට අනිත් දේ තමයි අපි විශේෂයෙන්ම දැනගන්න ඕන දේ. දැන් අපි දන්නවා අපි මේ විදිහට variable එකක් හදාගත්තා var press name කියලා. හැබැයි අපිට මේ var කියන keyword එක ඇත්තටම දාන්නේ නැතුව අපිට පුළුවන් මෙන්න මේ විදිහටත් අපිට variable එකක් හදාගන්න. දැන් මෙතනදී අපිට error එකක් එනවා හේතුව මෙතන last name එක මම ඒක මෙතන මේ block එක අයින් කරලා දාන්න. මේ විදිහට එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මේ ඒත් output එක එනවා global කියන එකත් එනවා. ඒක නිසා අපි දැනගන්න ඕන දේ තමයි JavaScript වල මෙන්න මේ දේ තියෙනවා. දැන් අපි var කියන keyword එක පාවිච්චි නොකරත් අපි මේ විදිහට මොකක් හරි identify එකක් දීලා නැත්නම් අපි මොකක් හරි variable name එකක් වගේ එකක් අපි මේ විදිහට හදලා ඒකට අපි value එකක් මෙහෙම assign කරොත් ඇත්තටම JavaScript වලට පුළුවන් තේරුම් ගන්න ඔයා මේ හදලා තියෙන variable එකක් කියලා. මොකද හේතුව ඒකට value එකක් assign කරලා තියෙනවා මේ විදිහට. ඒක නිසා එයාට පුළුවන් එයාටම අඳුරගන්න මේක ඔයා මේ උත්සාහ කරන්නේ variable එකක් හදන්න කියන එක value එකක් දීලා තියෙන නිසා. හැබැයි බැරි වෙලාවරි ඔයා මෙයාට මෙන්න මේ විදිහට value එකක් දුන්නෙත් නැතිනම් මේ විදිහට වතිබ්බ කියලා හිතන් වා කියන keyword එක පාවිච්චි කරලත් නැහැ. හැබැයි ඔයා එයාට value එකක් දෙන්නෙත් නැහැ. ඒ වගේම save කරොත් ඔයාට පෙන්නන press name කියන එක define කරලා නැහැ කියලා. මොකද මේ වෙලාවේදී ඔයා මෙයාට value එකක් assign කරපු නැති නිසා එයාට තේරෙන්නේ නැහැ මේක variable එකක් විතර ගන්නවද එහෙම නැත්නම් මේක print කරන්න ඕනේ නැත්නම් output එකක් දෙන්න ඕනේ කරන මොකක් හරි විශේෂ දෙයක් විදියට ගන්නවද කියන කිසි දෙයක් එයාට තේරුම් ගන්න බෑ. ඒක නිසා එයාට logic එකක් නැහැ ඒක තේරුම් ගන්න. ඒක නිසා එයා මේ විදිහට error එකක් දෙනවා. හැබැයි අපි මේ විදිහට value එකක් assign කරලා තිබ්බොත් එයාට තේරුම් ගන්න පුළුවන් මේ තියෙන logic එකේ හැටි එයාට තේරුම් ගන්න පුළුවන් මේ variable එකක් තමයි මේ හදලා තියෙන්නේ කියන එක. ඒක නිසා එයා ඒක අපිට කම්ප්ලේන් කරන්නේ නැහැ. අපිට නැත්තම් errors දෙන්නේ නැහැ. වාක්‍යන keyword එක පාවිච්චි කරලා නැහැ කියලා
අපිට සිම්පලි මේ විදිහට අවුට්පුට් එක ගන්න පුළුවන්. එතකොට මේ දේත් ඔයාලා දැනගන්න එක ගොඩක් වටිනවා. අනිත් දේ තමයි ඔයා මේ වේරියබල් එකක් මේ විදිහට ඉනිෂියලයිස් කරාට පස්සේ ඔයාලට ඩික්ලෙයාර් කරන්න පුළුවන් වේරියබල් එක JavaScript වල මෙන්න මේ වගේ. ඒ කියන්නේ ඔයාලට වා කියන එක දැන් මේ කියන කොටස උඩින් එන්න ඕන කියලා මෙහෙම එන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලට පුළුවන් JavaScript කෝඩ් එකක් ඇතුලේ මෙන්න මේ විදිහට වේරියබල් එකක් හදන්න. එතකොට මෙතනදී ඔයාලට පේනවා ඒ ඉස්සර මුලින්ම කරේ ඉනිෂියලයිස් කරා වේරියබල් එක පස්සේ තමයි ඩික්ලෙයාර් කරේ. එතකොට ඒ වඩිෂු එකක් එන්නේ නැහැ. එතකොට මේ ඇත්තටම මේක මේ විදිහට වැඩ කරන්න හේතුවක් තියෙනවා. JavaScript වල අපි මේ විදිහට initialize කරාට පස්සේ declare කරන variables මේක move කරගන්නවා top එකට යා run කරන වෙලාවට මෙන්න මේ වගේ. ඒ කියන්නේ මෙන්න මෙතන තිබ්බ declaration එක ඒක තියෙනවා නම් එයා initialization එකට කලින් මෙන්න මේ විදිහට ඒක තියෙනවා කියන එක හදාගෙන තමයි යා program එක run කරන්න පටන් ගන්නෙ. ඒක විශේෂ දෙයක් JavaScript වල තියෙන. එතකොට ඒක අපි වෙනම JavaScript වල තව concepts තියෙනවා මේකට සම්බන්ධව. අපි ඒවට කියන්නේ මොනවද සහ ඒක වැඩ කරන්නේ කොහොමද කියන එකත් අපි ඉස්සරහට කතා කරමු. නමුත් ඔයා මේ දේ දැනගෙන හිටියා නම් හරි variable declaration එකකදී initialization එකට පස්සේ අපිට declaration එකක් අපේ JavaScript වල කරන්න පුළුවන් කියන එක. හරි. මම හිතනවා ඔයාලට JavaScript variable ගැන හොඳ අදහසක් එන්නේ නැති කියලා. සහ අපි ඊළඟ වීඩියෝ එකදී කතා කරමු කොහොමද තවත් keywords keypack පාවිච්චි කරලා අපි variables JavaScript ලා හදාගන්න කියලා. සහ ඒ විදිහට variable හදනකොට අපිට තියෙන rules මොනවද කියන එක. එතකොට ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක අනිත් අයටත් වැදගත් වෙයි කියලා. ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර share කරගන්න. ඒ වගේම අපේ channel එකට සමහ subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න notification bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් JavaScript මුල ඉඳලා advanced මට්ටමට එනකන් පැහැදිලිවම අපිත් එක්ක ඉගෙන ගන්න. ඔයාලට මේ සම්බන්ධව මොනවාරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට comment section එකේ ඒක mention කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔයාලට අපේ WhatsApp group එක තියෙනවා, description එකේ අපේ WhatsApp link එක තියෙනවා. ඔයාලට පුළුවන් අපේ group එකට message එකක් දාන්න. එතකොට අපිට පුළුවන් ඔයාලගේ ප්‍රශ්නට අදාළ කරන විදිහට ඔයාලට උදව් කරන්න. එහෙනම් මම අදට මේ වීඩියෝ එක නවත්තනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඔයාලට සුබ දවසක්.